video බලන්න කලින් ඔබ subscribe කරලා like එකක් දාලා share කරලා දැන් ඔබට පස්සේ comment එකක් දෙන්න. සූදානම් වෙන්නේ චිත්‍ර මූලික අභ්‍යාස කරන්න. මේ බන් මේ පැන්සල අපි මුලින්ම අල්ලන්න ඕනේ යටි ඉන්නේ මේ ටිකක් උඩින්. එතකොට අපිට හොඳට චිත්‍ර අඳින්න ඕනම හැඩතලයක් අඳින්න පුළුවන් වෙනවා. පෑන වුණත් එහෙම පෑන යටින් අල්ලන්න එපා. පෑන චුට්ටක් උඩින් අල්ලන්න අඩුවනේ අඟලක් එකහමාරක්වත් උඩින්. ඒක බොහොම වැදගත් දෙයක්. ඒක තමයි ප්‍රධානතම දේ. අපි මේ සූදානම් වෙන්නේ චිත්‍රවල විශේෂයෙන් මෝස්තර සඳහා අවශ්‍ය වෙන මූලික අභ්‍යාස කීපයක්. ඒ කියන්නේ ප්‍රාථමික අභ්‍යාස කීපයක් කරන්න. අපි මුලින්ම කොලයක් හතරට බෙදා ගන්න හැටි බලමු. මැනුවල් කොහොමද අපි බෙදාගන්නේ? කියන්නේ උපකරණ නැතුව බෙදා ගන්න හැටි අපි බලමු. වෙනත් උපක්‍රමයක් විදිහට ඔය කොලේ හරියටම හරිය තියලා හරියටම හතරට මේ විදිහට අපි නවා ගන්න ඕන. නවල ඒ නැමි වලින් අපිට පුළුවන් රූල භාවිතා කරලා උපකරණයක් වශයෙන් හතර බෙදා ගන්න. මේක අපි බලමු. මිමි වලට දෙකට බෙදාගන්නේ කොහොමද කියන මේ කොලයක් මිමි ආශ්‍රයෙන්. ඔය මිම්ම අපි සම්පූර්ණ මිම්ම දෙකට බෙදලා එන හැටියට බලලා මෙන්න මේ වගේ හරියට මේ ලක්ෂවල තියෙන රේඛාව අඳින්න පුළුවන්. මේ පැත්තරත් අපි බලමු ආපහු දෙකට බෙදාගන්නේ කොහොමද කියලා. ඒ විදිහටම අපි යම් මිම්මක් තියෙන මිම්ම දෙකට බෙදලා ඒ අනුව මිම්ම ලකුණු කරලා අපි මේ විදිහට හතරට බෙදාගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මේ රේඛා අභ්‍යාස. රූලක් භාවිතා කරලා දිගටම ඒ විදිහට අපිට මේ විදිහට ලස්සනට මේ රේඛා අභ්‍යාසය කරන්න පුළුවන් රූලක් තියලා. ඊට පස්සේ මේ ෆ්‍රී හෑන්ඩ් රූලක් නැතුව උපකරණයක් නැතුව ෆ්‍රී හෑන්ඩ්ලි මේ වගේ දිගටම ඔබ අභ්‍යාසයක් කරන්න ඕනේ. ප්‍රධානම තේ කොලය හරවන්න කරන්න එපා. ඒ වගේම පෑන හෝ පැන්සල ටිකක් උඩින් අල්ලලා කරන්න ඕනේ. මෙන්න මේ වගේ රේඛාවන් කරන්න ඔබත් උත්සාහ කරන්න. ඒක බොහොම වැදගත්. මෝස්තර වගේම ද්‍රව්‍ය බලය ඇඳීම වගේ දේ හැම දෙයකටම හුඟක් වැදගත්. ඊට පස්සේ අපි මේ අතට සිරස් අතර වගේම තිරස් අතරත් රේඛාවල් උපකරණය තියලා අඳිනවා. ඊට පස්සේ අපි උපකරණේ නැතුව ෆ්‍රී හෑන්ඩ් අඳිනවා. නිදහස් රේඛා විදියට අපි අඳිනවා. අතනින් ලබා ගන්නා වූ ආභාෂය මෙතනින් අපිට තව ටිකක් වර්ධනය කරගන්න පුළුවන්. ඒ ක්‍රියාදාමය අනුව ඊට පස්සේ ඔබට මෙන්න මේ වගේ දෙයක් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ පැත්තට ආනතිව විකර්ණයක් වගේ යන විදිහට මේ රේඛා අපි ඇඳීම කරන උපකරණයක් මගින් මෙන්න මේ විදිහට ඊට පස්සේ අපි උපකරණය නැතුව ෆ්‍රී හෑන්ඩ්ලි නිදහස් රේඛා විදිහට මෙහෙම අඳින්න අපි උත්සාහ කළ යුතුයි. මේක වැරදුනොත් ප්‍රශ්නයක් නැහැ. මකන්න එපා. මේ රේඛා වැරදුනොත් වැරදිච්චාවේ ඒව අභ්‍යාස පමණයි. මොන තරම් වර්ධින්න පුළුවන්. ඉතින් ඒව ගැන එච්චර සලකන්න එපා. අපි ඊළඟ රේඛාව හරියට අඳින්නේ කොහොමද කියන එක ෆ්‍රී හෑන්ඩ්ලි අඳිනකොට අපි උත්සාහ කරමු. රූලක් තියලා වුණත් මේ විදියට විකර්ණව අඳින හෝ ඕනෑම රේඛාවක් අපි රූලක් තියලා හරි මනා සංයමයකින් රූලක් තියලා හරි අඳින්න අපි එය පුරුදු විය යුතුයි. මේ බලන්න නිදහස් රේඛා වශයෙන් අඳින. වැරදුනොත් කමක් නැහැ. ඊට පස්සේ රේඛාව අපි සංයමයෙන් යුතුව ඊට අවධානෙන් අපි අඳින්න ඕනේ. මෙහෙම කීප වතාවක් මේ අභ්‍යාස කරාම ඔබට පුළුවනි මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන් කොලේ අඳින්න. එතකොට ඔබට ඉතා හොඳ පරිචයක් ලැබෙයි. එහෙම නැත්නම් හැකියාවක් ලැබෙවි රේඛා ඇඳීම, චිත්‍ර ඇඳීම, මෝස්තර ඇඳීම සම්බන්ධව. ඊට පස්සේ අපි A4 කොලයක් අරගෙන මෙන්න මේ විදිහට එකම කොලේ ඔය කරපු ක්‍රියාදාමයේ අභ්‍යාස කීපයක්ම ඒ කරපු ක්‍රියාකාරකම් කීපයක්ම එකම කොලේ ඊට පස්සේ අපිට කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඉස්සෙල්ලාම රූලක් තියලා අපි මෙහෙම කරනවා ආදර්ශයක් විදිහට. ඊට පස්සේ ඒකෙන් ලබන්නා වූ යම් දැනුමක් ආශ්‍රයෙන් හැකියාවක් ආශ්‍රයෙන් අපි නිදහස් රේඛා විදිහටත් මෙය අපි කරන්න යොමු විය යුතුයි. මේ විදිහට කරා. ඊට පස්සේ අපි නිදහස් රේඛා විදිහට අපිට මෙන්න මේ විදිහට කරන්න පුළුවන්. මැදින් පටන් ගන්න දෙපැත්තට හෝ කොනකින් පටන් ගන්න හෝ ඔය ක්‍රම දෙකටම හෝ ඔබ කළ යුතුයි. මෙන්න මේ විදිහට මනා සංයමයකින් යුතුව අඳින මෙච්චර ඉක්මනින්ම නෙමෙයි සමාන මනා සංයමයකින් යුතුව මේ විදිහට අපිට අඳින්න පුළුවන් රේඛා ටික. කොලේ හැබැයි හරවන්න එපා. කොහටවත් කොලේ කෙලින් තියන් පෑනේ ටිකක් උඩින් පැන්සලෙන් උඩින් අල්ලන්. ඒක තමයි කොන්දේසිය. මෙහෙම ඇඳාම අපිට මෙන්න මේ වගේ බොහොම හොඳ අභ්‍යාස කීපයක් දවස් කීපයක් කීප වතාවක් ඔබ කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා. බලන්න ඊළඟට අපි කරන අභ්‍යාසය මොකක්ද කියලා. උපකරණ
භාවිතා කරලා සහ නිදහස් රේඛා විදිහට අපි මේ අභ්‍යාසය කරනවා. ඔබ බලන්න මේ රවුම අපි අඳින වෘත්තය. වෘත්තය සාමාන්‍ය විදිහට වෘත්තය උස අතට ඒ වගේම වෘත්තය ටිකක් පළල් විදිහට. ඒ ස්පර්ශ වෙන්නේ හරියටම රේඛා ඛණ්ඩ දෙක අපි ලකුණු කරේ එතන තමයි ඉර මත හරිය විදිහට ස්පර්ශ වෙන්න ඕනේ. ඔබ මෙහෙම අඳිනකොට මේ අභ්‍යාසවල මෙහෙම වැරදුනොත් ඒවා මකන්න යන්න එපා. ඊළඟ රවුම හරියට අඳින්න උත්සාහ කරන්න. මේ වගේ වරදින්න පුළුවන් ඒකට කමක් නැහැ. ඔබ මේ වගේ අභ්‍යාස කීපයක් කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. දවස ගානේ අභ්‍යාස කීපයක් කිරීමෙන් හොඳට අතහුරු වෙනවා ඇඩතල අඳින්න. ඔබ බලන්න මේ අරිම්බු මෝස්තරේ වෘතය ඇසුරින් මේ වගේ අරිම්බු මෝස්තර කීපයක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. ඔබ දවසකට කීප වතාවක් මෙහෙම අඳිනවා නම් ඔබට හොඳට හුරු වෙනවා ඇඩතල අඳින්න. මේ බලන්න මේ මෝස්තරේ හරියටම රේඛා දෙක අතර මෙහෙම ඇඳලා ඊට පස්සේ ඒ මැදර තවත් රවුමක් ඔබට අඳින්න පුළුවන්. බලන්න මේ ලස්සන අරිම්බු මෝස්තරේ මේ ෆ්‍රී හෑන්ඩ් මෙහෙම කරන්න පුරුදු වෙන්න. පසුව ඔබට පුළුවන් කවකටුවෙනුත් මේ වගේ ආධාරයෙන් සිදු කරන්න. අපි බලමු මේ අරිම්බු මෝස්තර තුලින් අපිට මොනවද ගොඩනගන්න පුළුවන් විවිධ හැඩතල හෝ රටා මොනවද කියලා. මේක හුඟක් වැදගත් වෙනවා මෝස්තර ඇඳීමේදී. මේ වගේ මෝස්තරයකට මෙන්න මේ වගේ ලියවැල් රටාවක හැඩයක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. ඔබ බලන්න රතු පෑනින් අපි ඔබට හයිලයිට් කරලා පෙන්නනවා මේ වගේ දෙයක් ඒ හැඩ තුල නැවත අඳින්න පුළුවන්. ඒ හැඩ තුරම මතු කරගන්න පුළුවන්. මේ බලන්නකෝ ඊළඟ හැඩතලේ කොහොමද කියලා. මෙන්න මේ වගේ ඇඳහම අරිම්බු මෝස්තරය කවකටුව ආධාරයෙන් වුණත් අපිට මේක කළ හැකි. නමුත් මුලින්ම ෆ්‍රී හෑන්ඩ් කිරීම ඉතාමත් වැදගත්. මෙන්න මේ වගේ මේ පැත්තටත් ඒ ලියවැල අනිත් පැත්තටත් දෙපැත්තට ලියවැල යන විදිහට අපිට අඳින්න පුළුවන්කම ලැබෙනවා. ඔබ බලන්න ඉතුරු ටික මේ වගේ පුරුදු වුණාම ඉබේම ඉතුරු ටික ඇඳගෙන යන්න පුළුවන්කම ඔබට තියෙනවා. මේ බලන්න මෙහෙම ඇඳතර පස්සේ ඔබට මේ වගේ ඇඳගන්න පුළුවන් හැකියාව ඔබට ලැබෙනවා. අභ්‍යාස කීපයක් කළාට පස්සේ එක අභ්‍යාසකින් නෙමෙයි අභ්‍යාස කීපයක් ඔබ කරන්න. එතකොට ඔබට පුළුවන්කම තියෙනවා මේ වගේ දෙපැත්තටත් මෙහෙම අඳින්න. ඒ දේ ඔබට හුරු වෙනවා. ඊට පස්සේ අපි බලමු බොහොම වැදගත් මේ දේ. මේ ගයන්න අපි මේ පැත්තට අඳිනවා. පැන්සල හැබැයි ඈතින් අල්ලගෙන අඳින්න ඕන. ගයන්න මේ විදිහට අඳින්න රේඛා දෙකක් අතර බොහොම කල්පනාකාරී වේ. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ වගේ ආපහු රේඛා දෙකක් ගහලා ගයන්න අනිත් පැත්තට අඳින එක. අනිත් පැත්තට අඳින එක තමයි ටිකක් අමාරු. මේ පැත්තට ඇඳන්නේ අපි. දැන් අපි කරන්නේ මේ පැත්තට අනිත් පැත්තට අඳින එක. ඔබ බලන්න රීතලෙන් පෙන්නනවා. ඇඳපු පැති දෙක. මෙන්න මේ වගේ අනිත් පැත්තට ගයන්න අඳින්න. එකපාරම හරියට ඔක්කොම එන්නේ නැහැ. ඉතින් අභ්‍යාස කීපයක් ඔබට කරනකොට ඔබට හොඳ පුහුණුවක් ඒවි. ඒ වගේ අභ්‍යාස කීපයක් ඔබ සිදු කරන්න. බලන්නකෝ මේ අභ්‍යාසයේ මොකද්ද කියලා. අඩ්රූලේ පළලට අපි කොලේක මේ වගේ අඳින A4 ෂීට් එකක අපිට මේ වගේ අඳින්න පුළුවන්. කොහොම half sheet එකක අඩ්රූලේ පළල හරියටම අරන් අඳින එකත් ඉතාම වැදගත්. මේක බොහොම සුළුපටු කාර්යයක්වත් නෙමෙයි. හරියට වැඩේ කරනවා නම් දසමෙට තිතට කෙස් ගහට මේ දේ කරන්න. හරියටම තියෙන මෙහෙම අඳින්න පුළුවන් වෙන්න හරියටම කොටුව ඇඳෙන්න ඕන. බොහොම ලස්සනට අඩ්රූලේ පළලට අපි මුලින් මේ වගේ කොටු අඳිනවා. ඊට පස්සේ අපි යම් මිම්මකට ඔබ බලන්න මේ ලස්සන කොටු දැලක් අපිට ලැබිලා තියෙනවා. කොටු කීපයක්. ඊට පස්සේ අපි අඩ්රූලේ මිම්මට හරියටම අඟලේ කොටු අපි මේ විදිහට අඟල ලකුණු කරලා අඩ්රූලේ මෙන්න මේ විදිහට අඟල තියෙනවනේ. ඒ අඟල අපි හරියටම අර බිඳුව හරියටම අතනින් තියන වෙන මුගක් ළමයි අඩ්රූලේ අන්තිම කොන තියෙන. එහෙම නෙමෙයි අර බිඳුව තියෙන තැන හරියටම ඒ කොලේ හරියටම ඒ අගට තියලා මේ වගේ ඔබ ලකුණු කළ යුතුයි. මෙන්න මේ වගේ ලකුණු කරලා ඊට පස්සේ අපි යම් මිම්මකටයි මේක අඳින්නේ. ඔබ බලන්න මෙන්න මේ වගේ රේඛා හරියට මේ 32 ලක්ෂ දෙක මත තියලා මෙහෙම ඇඳීමටත් ඔබ පුරුදු වෙන හරියටම අතින් මෙහෙම අඩ්‍රුල තදින් අල්ලලා ඒ ඇඳීමත් ඉතාමත් වැදගත්. ඒකත් ඉතාම වැදගත් අභ්‍යාසයක්. අඩ්‍රුල හරියටම අල්ල අඳින එකත්. හුඟක් ළමයි වරද්දනව නැත්තම් මෝස්තර අඳිනකොට අඩ්‍රුල ඇල්ලීම එහා මෙහා යෑම වරද්දනවා. ඔබ බලන්න මේ පැතරත් අපි අඟල අඟල ලකුණු කරනවා මෙන්න මේ විදිහට. ලකුණු කරලා අපි මේ විදිහට අඳිනවා. ඔබට පුළුවන් මේ අභ්‍යාසය කරන්න ගෙදර ඉන්නකොට. අනිවාර්යෙන් ඔබ මේවා කරලා යුතුමයි. චිත්‍ර ඩිසයින්ස් ඒ කියන්නේ මෝස්තර මූලික අභ්‍යාස. එහෙම නැත්නම් මෝස්තර ප්‍රාථමික අභ්‍යාස. මේවා අත්‍යවශ්‍යයි. මේ චිත්‍ර මෝස්තර ප්‍රාථමික අභ්‍යාස ටික බොහොම අත්‍යවශ්‍යයි. ඊට පස්සේ අපි මේ කොටු හැඩතල වර්ණ කිරීම යටතේ වර්ණ අභ්‍යාසයන් යටතේ මූලික වර්ණ අභ්‍යාසය යටතේ තුඩෙන් අපි මේ
අපි ඇඟිලි වලින් මේ විදිහට අල්ල ගන්න. අපි මේ තුඩෙන් තමයි අඳින්නේ. ප්‍රධාන වටේ හැඩේ තුඩෙන් අඳීම ඉතා වැදගත්. ඇඳලා මේ පැස්ටල් එකේ බඳෙන් තමයි අපි පාට කරන්නේ. ඉතා කුඩා හැඩතල තුඩෙනුත් ටිකක් විශාල හැඩතල තියෙන අපිට පැස්ටල් එකේ බඳෙනුත් අපිට පාට කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔය බඳෙන් පාට කරලා මෙන්න මේ විදිහට අපිට මේක පාට කරන්න පුළුවන්. කොටුවක් හැර කොටුවක් අපි පාට කරන්නේ. මෝස්තර සඳහා සුදු පාට වර්ණයත් කඩදාසියෙන් ඉතුරු කිරීම කියන සංකල්පයත් එක්ක අපිට මේක අඳින්න පුළුවන්. ඒකම සුදු පාට ඉතුරු කිරීම ප්‍රධාන අරමුණ ඒකයි. කඩදාසිය වර්ණයෙන් යම් යම් මැද කොටස් අපිට ඉතුරු කළ හැකි. මේ කොටුව මේ විදිහට වර්ණ කිරීම තමයි ඉතා වැදගත්. යන්තමට කම්මැලිකමට ඔහෙන් මෙහෙන් වර්ණේ ගන්න එපා. ඉතා හොඳින් මේ වර්ණ කරන්න. මෙය කඩදාසිය හරි කෙලින් තියන් හරවන් නැතුව වර්ණ කිරීම තමයි මේ සෑම අභ්‍යාසයක්ම ඉතාමත් වැදගත්ම දේ වෙන්නේ. බලන්න ඊට පස්සේ අපි කරනදි අපි නිල් පාට මුලින්ම ගත්තේ නේද? ඔන්න නිල් පාටට ඊට පස්සේ දෙවෙනි වර්ණේ අපි කහ පාට විදිහට යොදා ගන්නවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ආපහු කොටුවක් කරනවා සුදු පාට. නැවතත් නිල් පාට අපි යොදා ගන්නවා. නැවතත් කහ පාට. නැවතත් සුදු පාට. නැවත නිල් පාට කහ පාට ඔය වගේ හැඩ දාම් බෝඩ් එකේ හැඩයට යන රිද්මයට අපි මේ විදිහට වර්ණ කරනවා. මේ බලන්න බොහොම පරිස්සමෙන් මේ වර්ණ ගෑම ඔබ සිදු කළ යුතුයි. තද පාට ළඟ ලා පාට අපි යොදන්නේ. එතකොට බොහොම පරිස්සමින් යෙදීමත් මෙහි අභ්‍යාසයේ අපි ප්‍රගුණ කළ යුතු එක්තරා නිපුණතාවයක්. ඔබ බලන්න මෙන්න මේ විදිහට ඔබට අවසානයේදී මේ වගේ ලස්සන කොටු සහිත අභ්‍යාසයක් ලබාගත හැකි. ඔබ මේ කීප වාරයක් සිදු කරන්න. එක වාරයකින් දෙකකින් මේ සෑම දෙයක්ම පුරුදු වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි වර්ණ තුනක් ගන්න. නිල් කහ රතු කියන මූලික වර්ණ තුන තමයි මෙතෙන්දී මම ඔයගලන්ට ඉදිරිපත් කරන්නේ. වෙනත් ඕනෑම වර්ණයක් ඔබට මේ සඳහා යොදාගත හැකි. නිල් කහ රතු තියලා ආයේ සුදු පාට කොටුවක් අපි ඉතුරු කරනවා. නැවතත් නිල් කහ රතු සුදු. ඊට පස්සේ යටට එනකොට ඒ කොටු ටික නිකන් දාම් ලෑල්ලේ රිද්මයට මේ වගේ අපිට පාට කළ හැකි. ඔබ බලන්න මේ තද වර්ණ ලා වර්ණත් අපි පාට කරන පරිස්සමින් කළ යුතු වන්දම ගැන මෙයින් මනා පුහුණුවක් ඔබට ලැබෙනවා. පැස්ටල් එකේ බඳින් ඔබට මේ වර්ණ කළ හැකි. මෙන්න මේ විදිහට ඔය අභ්‍යාසය වර්ණ කළාට පස්සේ අපිට ලැබෙනවා. මෙන්න මේ අභ්‍යාසය මේ විදිහට අපිට ලැබෙනවා. වර්ණ කළාට පස්සේ බොහොම ලස්සන අභ්‍යාසයක් විදිහට අපිට මෙන්න මේ කොටු දැල. ඔබ බලන්න මේ කොටු ටික මෙන්න මේ වගේ බොහොම ලස්සන විසිතුරු මෝස්තරයක් විදිහට අපිට ලැබෙනවා. මේක යම් අභ්‍යාසයක් ඔබට හොඳට වර්ණ කරන්න පුරුදු වෙන්න ඔබ මෙය අනිවාර්යෙන් සිදු කරන්න. ඊට පස්සේ අපි මේ කරන්නේ නිදහස් රේඛා කීපයක් අපි මෙහෙම යොදාගෙන අපි මේ වර්ණ හැඩතල අපි ඉස්සෙල් කොටු හැඩතලේනේ වර්ණ කරේ. දැන් වෙනත් වූ හැඩතල නිදහස්ව මෑවෙන හැඩතල කීපයක් අපි වර්ණ කරන හැටි දැන් මෙතෙන්දී අපි පුහුණු වෙන්නේ. ඔබ බලන්න මේ වර්ණ කරන හැටි මෙන්න මේ විදිහට අපිට ඒ නිදහස්ව යෙදෙන ටික අපිට වර්ණ කළ හැකි. මෙන්න මේ විදිහට යම් යම් වර්ණ නේ ලා පාට තද පාට ඕනෑම පාටක් අරන් මෙතෙන්දී ඉතා පරිස්සමෙන් මේ වර්ණ කිරීම තමයි මෙතෙන්දී අපි ලැබිය යුතු පුහුණුව. සහ මනාව වර්ණ කිරීම. මේ සෑම දෙයක්ම ඉතා මනාව වර්ණ කරන්න ඕනේ. යන්තම් කම්මැලිකමට සුදු පාටට කොලේ තියෙන ඉතුරු වෙන්න එහෙම ගාන්න එපා. කලින් කොටු අභ්‍යාසත් ඉතා හොඳින් ඒ විදිහට වර්ණ කරන්න අපි ඉගෙන ගත යුතුයි. ඊට පස්සේ බලන්න අපි ඊළඟට අපි කරන්නේ මොකද්ද කියන්නේ. අපි මේ වගේ තවත් වර්ණ අභ්‍යාසයක් ඡේදින් අභ්‍යාස මේ වගේ පරාස දෙකක් ඒ කියන්නේ රේඛා දෙකක් ගහලා රේඛා දෙක අතරේ නිල් පාට මං අරගෙන තද පාටෙන් ලා පාටට සුදු පාටට යනකම් ඒ කලර් ටෝන් එක තමයි අපි මෙතෙන්දි කරන්නේ. එහෙම නැත්නම් වර්ණ ශක්තියින් වර්ණ ප්‍රභේද කියලා අපි කියන්නේ. ඒක තමයි මේ පරාසය තුල අපි කරන්නේ. ඊට පස්සේ අපි වර්ණ තුනක් ගන්නවා නිල් පාටේ. වර්ණ තුනක් පාවිච්චි කරන හැටි නේ. ওই ලා නිල් පාට අපි මුලින්නම් ওই වර්ණ පරාසයේ උඩ අභ්‍යාසයේ හැටියට අපි මෙහෙම ගන්නවා. ඊට පස්සේ අපි ගන්නවා මැද නිල. මැද නිල අරන් තුනෙන් දෙකේ කොටසක් වෙනකල් මේ පරාසය අපි මෙන්න මේ විදිහට ආලේප කරනවා. එන්නෙන් අත බුරුල් කරාම ඒකේ ලාවට ගෑවෙන ඕනම පාටක් උඩ අභ්‍යාසයත් එහෙමයි. ඊට පස්සේ තද වර්ණය අපි යොදා ගන්නවා. තුනෙන් එක කොටසකට වගේ හිටින්න මෙන්න මේ වගේ අපිට යොදා ගත්තාම මෙන්න මේ වගේ වර්ණ ටෝන් එකක් ලැබෙනවා. ඉතින් අඩුපාඩුවක් තියෙනවා නම් නැවතත් ඉතින් එක එක ওই වර්ණ තුනෙන් ඒ වර්ණ කීපයක් අරගෙන මෙහෙම මෙහෙම පොඩ්ඩක් ෂේඩ් වෙලා යන විදිහට ඔබට ලබා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ වර්ණ ටෝන් එකක් එන විදිහට මේ අභ්‍යාසය මේ විදිහට අපි කළ යුතුයි. බලන්න වර්ණ ශක්තියින් මැනවින් මෙහි පෙන්නුම් කරනොත් පැස්ටල් එක තදට ඇල්ලුවම තදට ගෑවෙනවා. එන්නෙන් අතබුරුල් කරාම ලාවට ගෑවෙන දේ අපි මෙතන ඉගෙන ගත්ත යුතුයි.
ඊට පස්සේ අපි බලන්නකෝ මේ අපි මොකද්ද මේ කරන්න කියලා අපි අඟල් 2යි 2 කොටු මේ විදිහට ලකුණු කරලා මේ A4 sheet එකේ අපි ඇඳ ගන්නවා අඟල් 2යි 2 කොටු දෙපැත්තට හිටින්න එතකොට ඔබ බලන්න මේ අඟල් 2යි 2 අපි මෙහෙම ලකුණු කරනවා ලකුණු කරලා මෙන්න මේ විදිහට අපි අඟල් 2යි 2 කොටු හෝ 3යි 2 කොටු හෝ 3යි 3 කොටු හෝ ඔබ කැමති විදිහකට ටිකක් ලොකු කොටු මේ විදිහට අපි ලකුණු කරන විශේෂ මංගල් 2යි 2 අරගෙන අපි වර්ණ දෙකක් මිශ්‍ර කිරීම තමයි මෙතනදී කරන්නේ නිල් පාට මං ඔන්න අරන් තවරනවා ඊට පස්සේ අපි රතු පාට මෙන්න මේ විදිහට අරන් තවරනවා ඔබ හොඳට බලන්න මේ වර්ණ දෙක තැවරෙන හැටි කොහොමද කියලා ඊට පස්සේ බලන්න මේ වර්ණ දෙක මෙතනදී අපි මිශ්‍ර කරනවා නැවතත් නිල් පාට අරන් රතු පාටත් එක්ක මෙන්න මේ විදිහට අපි මිශ්‍ර කරන හැටි බලන්නකෝ ඒ වගේම අපි තවත් වර්ණ දෙකක් ගන්නවා ඔබ කැමති ඕනෑම වර්ණ දෙකක් අරගෙන මේ වගේ මිශ්‍ර කිරීමේ අභ්‍යාස ඔබට මේ විදිහට කරන්න පුළුවන් අපි ඊට පස්සේ ගත්තේ කහයි කොළයි මෙන්න මේ විදිහට එතනදී නැවතත් කොළ පාට උඩින් කහ පාට ගියාපු තැන් ආපහු කහ පාට යොදලා හිමිෂ්ඨ කරන් තුවා නැවතත් අපි ඔන්න කහ පාට ගත්තා කහ පාට නම් දුබුරු පාට අරගෙන මේ විදිහට තද සහ ලාවර්ණයක් මිශ්‍ර කරන හැටි අපි මේ විදිහට කරන්න පුළුවන් මුලින්ම තද වර්ණ දෙකක් අපි කරා ඊට පස්සේ තදයි ලායි ඒ විදිහට අපි වර්ණ ඔබට පෙන්නුම් කරනවා මේ විදිහට මේ අභ්‍යාසයේ මේ කොළේ පුරාම කරන්න මෙන්න මේ විදිහේ ලස්සන අභ්‍යාසයක් ඔබට කල හැකි මේක මනා පුහුණුවක් කුඩා කොටස් ෂේඩින් කිරීම සම්බන්ධව මේ බලන්න මෙන්න මේ වගේ නිදහස් රේඛා හැඩතල කීපයක් කලින් වගේම අපි යොදාගෙන මේ තුල අපි මේ කරපු අභ්‍යාසය නැවතත් මේ නිදහස් රේඛා හැඩතල තුල අපි මේ විදිහට ෂේඩින් විදිහට අපි කරනවා මල් පෙත්තක් ආවොත් හරි මොකක් හරි ආවොත් හරි අපිට පුළුවන් මෙන්න මේ අභ්‍යාසය මේක ප්‍රගුණ කළාම ඉතා හොඳින් ඔබට මෝස්තරේ වර්ණ කරන්න පසුබිම වර්ණ කරන්න හරි එහෙම නැත්නම් මෝස්තර ඒකකයක් වර්ණ කරන්න හරි මේ විදිහට ඔබට පුළුවන්කම ලැබෙනවා ඔබ බලන්න අර ෂේඩින් වෙන හැටි නේ වර්ණ දෙක මිශ්‍ර වෙන හැටි වර්ණ මිශ්‍ර කිරීමේ අභ්‍යාස කීපයක් තමයි මේ අපි කරන්නේ හොඳින් බලන්න ඔබ මේ හැඩතල තුල මෙය ඉතා පරිස්සමින් කරන්නේ කොහොමද කියන එක ගැන ඔබ මෙහෙම පුරුදු වෙන්න ඕන මේ වීඩියෝ බලලා විතරක් මදි ඔබ අනිවාර්යෙන් පුරුදු වෙන්න ඕනේ බලන්න මේ වර්ණ ඉතා හොඳින් අපි අතුරනවා යන්තම් කම්මැලිකමට ඔහේ මොනව හරි ගාන්නේ නැහැ අර කොටු අභ්‍යාසයේ තුලත් ඔබ වර්ණ ඉතා මනවින් ආලේප කළ යුතුයි යන්තම් ඔහේ ගාන්න එපා මොකද හුඟක් ළමයි කම්මැලිකමට තමයි වැඩ කරන්නේ එහෙම කරන්න එපා හොඳින් වර්ණ තවරන්න යම් තමුගේ අදහස හෝ වර්ණ කිරීමේ ශිල්පක්‍රමයේ අනුව ඒ වර්ණ යෙදීම ඉතා වැදගත් ඒක තමයි ප්‍රධානතම දේ වෙන්නේ ඔන්න බන් නිල් පාට කොළ පාට මිශ්‍ර වෙන හැටි නේ අර මිශ්‍ර වීම තමයි හුඟක් වැදගත් ඔබ මීටත් වඩා හොඳින් මේ දේ මිශ්‍ර කරන්න පුරුදු පුහුණු විය යුතුයි නිල් සහ රෝස මේ විදිහට අර බන් ඉතා හොඳින් මනවින් මිශ්‍ර වෙලා තියෙන හැටි මෙන්න මේ වගේ මේ කොළේ පුරාම ඔබට පුළුවන් මේ දේ කරන්න ඊට පස්සේ අපි කරන්නේ යම් කුඩා මෝස්තර සැරසිලි කීපයක් අපි අඳින්න පුරුදු වෙනවා මේක හුඟක් පසුබිමට වගේ යොදා ගන්න හුඟක් වැදගත් වෙනවා එහෙම නැත්නම් මාළුන්ගේ හැඩවලට දාන්න විවිධ හැඩතල සඳහා යොදා ගන්නත් මේ කුඩා කුඩා සැරසිලි ඒකක ඔබට හුඟක් උදව් වෙන්න පුළුවන් මීටත් වඩා කීපයක් සැරසිලි ඔබ පුරුදු පුහුණු වෙන්න මේ සැරසිලි පහක් හෝ හයක් තමයි මම ඔබට මේ තුලින් ඉදිරිපත් කරන්නේ නමුත් ඔබට පුළුවන් මීට වඩා සැරසිලි කීපයක් පුරුදු වෙන්න මෙන්න මේ විදිහට ඔබට පසුබිමට හොඳ ලස්සන සැරසිල්ලක් යොදන්න පුළුවන් ඊට පස්සේ මේ දෙපොටල අනුවේ වගේ හැඩතල කීපයක් අපි මේ විදිහට යොදා ගන්න පුළුවන් පසුබිම් වලට සහ සීරුම දෙයට ඔබ බලන්න මේ සැරසිලි කීපයක් ඔබට තියෙනවා ඔබ මීට වඩා සැරසිලි කීපයක් යොදා ගන්න අපි මේ කොළේ පුරාම මේ කළ හැකි අපි මුලින්ම මේ වර්ණවලින් මේ සැරසිලි අපේ මෝස්තර සඳහා යොදා ගන්න හැටි අපි බලන මෙන්න මේ වගේ වර්ණ කීපයක් මං යොදා ගන්න ක්‍රීම් පාට නේ අපි ක්‍රම දෙකකට මේ සැරසිලි කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඔබ බලන්න ක්‍රම දෙක මොනවාද කියලා. මෙන්න මේ වගේ වර්ණ ටික අපි යොදා ගන්නවා. මේ කොළේ පුරාම ඕක කරන්න පුළුවන් විවිධ වර්ණ විවිධ විදිහට යොදාගෙන ඔබට අත්දැක බලන්න පුළුවනි. හොඳට වර්ණ ආලේප කරන්න අර බලන්න. හොඳට වර්ණ ආලේප කරන්න ඉතා වැදගත්. යන්තමට වර්ණ ආලේප කරන්න එපා. මෙහෙම වර්ණ ටික ආලේප කරලා ඊට පස්සේ අපි මෙහා පැත්ත කොටුවට එහි තවත් තද වර්ණයක් ආලේප කරනවා. ඔබ දැන් දන්නවා මෙහෙම තද වර්ණ ආලේප කරන්නේ මොකටද කියලා නේ. අපි මේන් එකක් අපි කරනවා රේඛාමය ඇඳීම. ඊළඟ එක අපි කරනවා තද වර්ණයේ ඔය යොදන තැන අපි කරනවා සීරීමය ඇඳීම. සීරීමෙන් හැඩමතු කිරීම. සීරීමේ ශිල්පක්‍රමය අපි භාවිතා කරන හැටි මේ තමයි ඔබට මේ මූලික අභ්‍යාස තුලින් ඉදිරිපත් කරන්නේ. ඉතා හොඳ තියුණු තුඩක් සහිතව පැස්ටල් එක පාවිච්චි කිරීම තමයි වැදගත් වෙන්නේ මෙන්න මේ වගේ බොහොම සංයමයෙන් යුතුව ඔබට මේ හැඩතල
මෙන්න මේ විදිහට ඔබට අඳින්න පුළුවන්. එන්න එන්න ඔබ කාලයක් තිස්සේ අභ්‍යාස කීපයක් කරනකොට ඔබට වේගය වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා. ඔබ බලන්න මේ බලන්න මෙන්න මේ විදිහට ඔබට ඒ හැඩ තලයේම අඳින හැටි බලන්න මෙහා පැත්තේ. නේ දියරැලක හැඩයට ඊට පස්සේ කොටු අභ්‍යාසයට එතන අර මේ අපිට උපකරණයක් භාවිතා කරලා මේ පැස්ටල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඔබ මීට කලින් කරලා නැත්තම් මේ බලන්න එහෙම පුළුවන්. හැබැයි පස්සේ උපකරණය හොඳට සුද්ධ කරගන්න ඕනේ. ඔන්න ඊට පස්සේ ආපු අභ්‍යාස මේ හැඩතලයේ ඒක ඊට පස්සේ මෙන්න දෙපොට ලණුව වගේ තියෙන මේ හැඩතලය. දැන් අපි මේ විදිහට මේ හැඩතලයේ රේඛාවෙන් අපි කරලා තියෙනවා පැස්ටල් වලින්. පැස්ටල් වලින් හෝ ප්ලැටිනම් වලින් හෝ ඔය ප්‍රම තුනටම දැන් ඔය ඉදිරිපත් කරන්නේ පෑනකින් හෝ නේ. දැන් අපි කරන්නේ සීරුම් වැඩිය. මේ බලන්න හරියට මේ ඒ හරි මැදට ඒ හැඩතලයේ මැදට අනිත් හැඩය අපි අඳින එක කරන්නේ බොහොම ලේසි. බලන් ගියාම මේ ක්‍රමය අල්ලගත්තාම ඉතාලම ලේසි රිද්මය අල්ලගත්තාම ඊට පස්සේ හැඩතලය අපි ඔබට මේ කරන හැටි බලන්න. බොවන් දියරැල වගේ තියෙන හැඩතලය සැරසිල්ල. ඊට පස්සේ මෙන්න මේක වුණත් අපිට මෙන්න මෙහෙම උපකරණයක් භාවිතෙන් අපිට කළ හැකි සීරුම් වැඩේ මේ බලන්න. මෙන්න මේ විදිහට බොහොම තීව්‍ර විදිහට ඔබට කරන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ අභ්‍යාසය මෙන්න මේ විදිහට අපි කළේ. ඊට පස්සේ මෙන්න දෙපොට ලණුව වගේ තියෙන මේ සැරසිල්ල අපි කරන හැටි. ඔබට දැන් සැරසිල්ල රේඛාවෙන් නේ ප්ලැටිනම් එකකින් එතකොට පැස්ටල් රේඛාවකින් සහ සීරීමෙන් කියන කොටස් තුනටම කළා තියෙන මේ කොලේ පුරාම ඔබ මේ අභ්‍යාසය සිදු කරන්න. එතකොට ඔබට පුළුවන් ඉතා හොඳ පුහුණුවක් මේ චිත්‍ර මූලික අභ්‍යාස තුලින් ලබා ගන්න. හොඳයි කෙරෙහි තේරුම් ගන්න ඔබ කමෙන්ට් කරලා ෂෙයා කරලා ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට මම මින් එහාට කරන සෑම වීඩියෝ එකක්ම ඔබ ළඟට ගෙනවා ගන්න පුළුවන්. ඔබ සැමටම ස්තුතියි. ආයුබෝවන්.